දන්නවා මේ මහින්දා ගමනයෙන් මහත්තයෝ මේ රටේ මස් කර්මාන්තය අතර වුණානේ. මිහිඳු හාමුදුරුවන්ව හරිද මුලින්ම මිහිඳු හාමුදුරුවන්ට රජ්ජුරුව හම්බුනේ මස් කර්මාන්තය හා සම්බන්ධ සිද්ධියක දීනේ. මස් නිෂ්පාදනය හා සම්බන්ධ සිද්ධියකදී මුණ ගැහෙන්නේ. සත්තු මරණ්ඩේ යද්දීනේ. දඩේ මේ යද්දීනේ. එතකොට එතනින් මිහිඳු මහරහතන් වහන්සේ මේ රටේ මස් කර්මාන්තය නැවැත්තුවා. එතකොට මේ අවුරුදු 2500ට මහත්තයෝ මේ රටේ ওই මස් කර්මාන්තය තිබුණෙම නැහැ. මේ රටේ තිබිච්ච කර්මාන්ත තමයි කෘෂි කර්මාන්තේ, වඩු කර්මාන්තේ, කුඹල් කර්මාන්තේ, වෙළඳාම. ඕවා තමයි මේ රටේ තිබිච්ච කර්මාන්ත. මස් නිෂ්පාදනය කියන එක මේ රටේ කර්මාන්තයක් වශයෙන් තිබුණේ නැහැ මේ අවුරුදු 2500ට. ඉතා සුළු වශයෙන් මං කිව්වා තිබිලා තියෙනවා දඩේම සහ මාළු බෑම. ඒකටත් බද්දක්කම. ඔව් ඒකත් මේ සමහර කාලවලදී ඒක සම්පූර්ණයෙන් තහනම් කළ සමහර රජවරු මාඝාත නීතිය පැනෙව්වානේ. මාඝාත නීතිය ඉතිහාසයේ ඒ රාජාවලි බොහෝ තැන්වල නැවත නැවත තිබෙනවා. සමහර වෙලාවට සෙල්ලිපිවල තියෙනවා බදු අධික බදු පැනවගෙන. ඒක ඒකට උනන්දු කරවන්නේ නෙවෙයි. අධෛර්යමත් කරන්න. අධෛර්යමත් කරන්න බදු පනවල තියෙනවා. ඉතින් එහෙම ඒ අපේ ඉතිහාසෙ එහෙම. හැබැයි දැන් ඔය කෙනෙක් කියන මෙන්න මෙහෙම. හෙට මේ ලෝකේ පහලකෙක් පාලකෙක් පහල වෙලා නිර්මාංශ පාලකෙක් නීතියක් ගේනවා හෙට ඉඳන් කිසිම මාළුවෙක් මරන්න බෑ කිසිම හරකෙක් එළුවෙක් කුකුලෙක් මරන්න බෑ කියලා. අවුරුද්දක් යනකොට මහත්තයෝ සත්ව ගහණය මනුස්ස ගහණය ඉක්මෝල ගිහිල්ලා විස බීජ පැතිරිලා මේ මුළු මනුස්ස ගහණයම නැති වෙලා යනවා මාත්. සත්ව ඝාතනයේ තහනම් කළොත් එහෙම සත්තු බෝ වෙලා වෛරස් පැතිරිලා මනුෂ්‍ය ගහණය සම්පූර්ණයෙන් වඳ වෙලා යනවලු. ඉතින් බලන්න මේ අය මහත්තයෝ අඩුම තරමින් දන්නේ නැ අපේ ඉතිහාසයේ මාඝාත නීතිවලින් නීතියක් තිබුණා කියලා. මේ කියන බහුබූත බණ හරිනම් අපි වඳ වෙලා ගොඩක් කල්ලි. මේ රටේ ඔය සත්තු හදලා මරාගෙන කන මේ තිරිසන් වැඩේ අපේ රටේ තිබුණේ මේක පටන් ගත්තේ ඔන්න ඔබතුමා කියපු සුද්ධා ගමණයෙන් තමයි මේක පටන් ගත්තේ. නිදහස ලැබුණාට පස්සේ නැවතත් මේ නිහාල් මහත්තයලා වගේ මේ ගිහි අයත් එවන පැවිදි අයත් මේක වැරදි කියන එක නැවත මතු කරන්න පටන් ගත්තා. එතකොට මේක රකින්න ඉස්සරහට ආවේ කවුද? හාමුදුරු පිරිසක්ම තමයි මේක රකින්න ඉස්සරහට ආයි. මං ඒ අයට කියන්නේ මස් කර්මාන්ත මුර දේවතාව. දැන් භික්ෂුවට කියන ජාති මුර දේවතාව කියලානේ. මේ අය කවුද? මාංශ පෙරේතයන්ගේ මුර දේවතාව. මාංශ පෙරේතයන්ගේ තුනුරුවන. තුන් දෙනෙක් ඉන්නවා. ඒ අයට මං කියන මාංශ පෙරේතයන්ගේ තුනුරුවන කියලා. හරි, ඔහොම තමයි අද වෙනකොට මේ රටේ මේ කර්මාන්තය රැකගෙන ඉන්නේ.